මිෂ්ඨ පිටිදූවේ සිරිදම්ම මිෂ්ඨ කියන්නත් බෑ දැන් කාලේ. ඊළඟට උමන්දාවේ මන් දන්නේ අමන්දාවේද උමන්දාවේද අර දාවේද මේ දාවේද කියලා. දැන් එයාගේ නම අලුත් නමක් දාගෙන ඉන්නවා. සමන්ත සමන්ත්‍ර භද්‍ර. මේක බුදුහාඳුරන්ට කියන තවන් නමක්. ඒක නිසා මං එයාට කියනවා සමන්ත බඩුව කියලා. සමන්ත බඩුව. එයා සෙනසුරාද මගේ රැස්වීමෙන් පස්සේ මේ මිනිහා මේ දුස්සීලය අදමය අසිෂ්ඨය ඉරිෂ්‍යාකාරය දුෂ්ටය දුර්දාන්තය දාලා තියෙනවා එයාගේ Facebook එකේ සමාජ මාධ්‍යවල. මම මෙයාට වඳිනවා, මෙයා ගැන වර්ණනා කරනවා, මේක දානවා සමාජ මාධ්‍යයේ. මෙයාට මෙයා කිව්වොත් මම අපායට යනවා. මූට වඳින එක, මූ ගැන වර්ණනා. ඔව්, එදා වැන්ද චීවරේට කකුලත් අත ගෑවා. එතකොට බංකුව පණ්ඩිතේ උගත් කෙනෙක් එහෙම වර්ණනා කරා. විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් මෙයා එහෙම ගුණවත් කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ තමයි මෙයා සිවුර පොරව ගත්තේ. එයාගේ චීවරේ බේරලා දුන්නේ මමයි. පල්ලත්තර සුමන ජෝති මහානායක හාමුදුරුව සාක්ෂි. ගලබොඩාත්තේ ඥානසාර හාමුදුරුව සාක්ෂි. ආන්න ඒගොල්ලෝ විශාල සංගරත්නයේ පිරිසක් ඇවිල්ලා එළවන්න ආපු වෙලාවේ මෙයාගා බේරගත්තේ මම. දැන් මෙතන ඉන්නවා කොම්පැනිකාරයෝ, මෙතන ඉන්නවා ව්‍යාපාරිකයෝ, මෙතන ඉන්නවා කර්මාන්ත අයිතිකාරයෝ, මෙතන ඉන්නෝ වතු අයිතිකාරයෝ. සියලු දේ සම්පූර්ණ අඹදරුවන් එක්ක රාශිගතව ජීවත් වෙන, පන්සල් වල නැතුව ගෙවල් වලට යන, ගෙවල් තියෙන, ධනය තියෙන මහා කෝටිපති ව්‍යාපාරික දුස්සියලෝ ටිකක් ඉන්නවා. ඉන් එකෙක් තමයි ඔය පිටිදූවේ, මොකද්දුගේ නමත් මතක නැහැ, සිරිදම්මයා පිටිදූවේ. අන්න ඌට තියෙනවා නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලේ උමන්දාව කියලා වෙනමම එකක්. මොකද ගහලා තියෙන්නේ උමන්දාව. ඒක තියෙන කැම්බින් ෂේර් මේක තියෙනවා. කැම්බින් කියන්නේ පිටිගුලි, ගුණයක් නැහැ, පාට කරපුවා තියෙන්නේ. උමන්දාවෙන් මොකද කරන්නේ? ගේට්ටුවෙන් ඇතුළුනොත් 300ක්ද 400ක්ද ගන්නවා, 200ක්ද. කන එකට වෙනව ගෙවන්න ඕන, වතුර ගෙනියන්න ඕන, වැසිකිලි අපිරිසිදුයි. පිරිසිදුකම නැහැ, අපායක්. හැබැයි මේක පුවත්පත් වල සමහර දුවිය සල්ලි දීලා අරගෙනද කොහෙද ලොකු ප්‍රචාරය පත්තර ගණන් පිටු ගණන් යන උමන්දාව ගැන. මේ වගේ දුස්සීලෝ ශාසනය විනාශ කරනව නම් මහානායක ස්වාමීන් වහන්සේලාට මේක කරන්න බැරි නම් ඔබතුමාලා එක්කව් වෙන්න, රොද බැඳෙන්න, මේ වගේ අයෝ පාප කර්මයට අහු වෙන්නේ නැතුව වඳින්න නැතුව ගිහිල්ලා කරුණා කළා ගිහිල්ලා පවුල් එක ජීවත් වෙන්න කියලා පිටක් කරන්නේ.